ආයුබෝවන් අද අපි අප සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ විද්‍යා විෂය භෞතික විද්‍යාව කොටස් වල පාඩම් වලින් නිව්ටන්ගේ දෙවෙනි නියමයේ සම්බන්ධ පාඩමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දිගටම මේ භෞතික විද්‍යාව සම්බන්ධ කොටස් කරගෙන ආවා. ඒකක 14ක් තියෙනවා මුළු 10 11 නිදේශෙම ගත්තහම සිනෙන් දේශේ අපි අනුපිළිවෙලට ලෞකික කොටස් විද්‍යාව කොටස් ටික කරලා ඉවර කරන්නයි බලාපොරොත්තු. හොඳයි. දැන් අපි මේ නිව්ටන්ගේ දෙවෙනි නියමයේ ටිකක් හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. මොකද තරමක් ගැඹුරු සංකල්පයක් ඉදිරිපත් වෙයි. අපි මේක ඉස්සලාම මේ සරල ක්‍රියාකාරකමකින් බලමු. ඒකට පැහැදිලි කරගන්න ලේසිම හිතට. අපි හිතමු මේ වගේ තිරස් තලයක සෙල්ලම් ට්‍රොලි තියෙන පරිස්සමකට ගන්න ලීවෙලින් හදපු පොඩි ට්‍රොලියක් අපි හිතමු. මේ ට්‍රොලිය ට්‍රොලියට අපි මෙහෙම හිතන මේ සයිකල් තියෙනවා මේ කූරක් වගේ. අපි මේ ට්‍රොලියට බලයක් දෙන්නේ දැන් එක ආකාර බලයක් අපි දීලා බලමු. මේ විදිහට රබර් පටියක් අරන් කරමු. පටිය ගිමුකෝ. රබර් පටියක් අපි මේ වගේ යම් දුරක රබර් පටියක් ගන්න. අපි කරන්නේ මොකද? ටොඩිය අතින් අල්ලගෙන මේ රබර් පටිය මේ ප්‍රමාණය අදිනවා මෙහාට. දැන් ඇදලා මේ ගාන මෙවැනි මේ ගානටම අදිනවා. අවසන් මට්ටම. ඇදලා දැන් අල්ලන් ඉන්න ට්‍රොලිය අතින් අතෑරියොත් මොකද වෙන්නේ? ට්‍රොලිය කොහොමද ගමන් කරන්නේ? මේ අතර ට්‍රොලි යනවා. දැන් එතකොට මේ අතර ගමන් කරන්න පටන් ගන්නවා. මේ අතර යනවා. ඒ හේතුව අපිට පැහැදිලි බලයක් අපි යොදනවා. මේක ඇත්තටම දැන් මෙහෙම චලනය වෙනවා නම් අපිට ඒකෙන් පේනවා මේ බලෙන් ඉදිරියට යද්දි මේක ඔව් යම් සිය සම්තුලිත බලයක්. මේ බලය නිසා මේ ට්‍රොලිය යන්නේ කොහොමද කියලා අපි තේරුම් ගත්තොත් මුලින් හිමින් යනවා එන්නේ වේගය මම මේ තලෙන් වේගය දැක්කොත් වේගයෙන් එන්නේ මේ විදිහට වැඩි බිල් යන්නේ. හිමින් යනවා තවින් යනවා තවින් යනවා ওই විදිහට ඒ කියන්නේ ත්වරණයක් ඇති වෙනවා මේ ට්‍රොලියට. ප්‍රවේගය එන්නේ වැඩි වෙනවා. දැන් අපි කලින් යොදපු බලයට වඩා වැඩි බලයක් යොදනවා කියලා ඉතින් ඒ කියන්නේ කලින් වගේ දෙගුණයක බලයක් කොහොමද ඒක කරන්න පුළුවන් අපිට? අපිට පුළුවන් තවත් රබර් පටියක් මෙහෙම මේකට ගැට ගහලා මේ තරම්ම දුර මේ තරම්ම ඝනකම් මේ වර්ගයම තවත් රබර් පටියක් අරගෙන අපි ඒකත් මේ තවත් පටි දෙක මේ මට්ටමේ තිබුණේ දෙකම රබර් පටි දෙකම දැන් මේ ගන්න අදිනවා. යම් සිස්ටිතත් මේ කෙරුවට ගියමුකෝ අපි නිශ්චිත ඒ දුරකට එක සමාන රබර් පටි දෙක එකම වගේ අදිනවා. දැන් බලය ට්‍රොලිය අල්ලගෙන. එතකොට බලය දෙගුණයක් වුණා. බලය දෙගුණයක් වුණා. දැන් ට්‍රොලිය අතෑරියොත් හැබැයි රබර් පටි දෙක මේ ගානටම ඇදිලා තියෙන මේක දිගේ අත ගෙනියන්න වෙනවා අපිට. යක් මාර විවරචනය කරන්න ප්‍රායෝගික කරද්දී අමාරු දුෂ්කර මේක. මගේ පේනවා මේ අතර. ටිකක් තරම් අමාරු. කොහොම නමුත් රබර් පටි දෙක එක ගානට ඇද්දගෙන ට්‍රොලිය අල්ලගෙන එකපාර ට්‍රොලිය අතෑරියම රබර් පටි දෙක හැබැයි ආව හොයන්න දෙන්නේ නැතුව ඒ ගානටම තියාගෙන ඇදගෙන ගියොත් දැන් පේනවා දැන් මොකද්ද දෙවෙනි මේක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී අපිට පේනවා මීට කලින්ට වඩා ට්‍රොලිය වේගයෙන් යන්න පටන් ගන්නවා. කලින්ට වඩා ලොකු ප්‍රවේගයේ විනාශ වීමේ ශීඝ්‍රතාව ගොඩක් වැඩි වෙනවා. ওই විදිහට. සාල් විදිහට. හරි. මේ දෙවෙනි අවස්ථාවේ හේතුව මොකද? බලය අපි දෙගුණයක් කරා. බලය දෙගුණයක් කරා. එතකොට ප්‍රවේගය වැඩි වීම එන්නේ වැඩි වෙනවා. කලින්ට වඩා වැඩි වෙනවා ප්‍රවේගය. කියන්නේ ඒ විදිහට වැඩි කරන්න බලය මේකේ ත්වරණය මත ප්‍රවේගයෙන් අස්මි ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. ඇත්තම මේ නිව්ටන්ගේ නියමයේ මුලින්ම කියන්නේ ඒක තමයි. යම් වස්තුවක ත්වරණය කියන්නේ ප්‍රවේගයේ විනාශ වීම. ප්‍රවේගයේ වැඩි වීමේ ශීඝ්‍රතාව ත්වරණය. මන්දනය කියන්නේ අනිත් පැත්තනේ.
මන්දින කියන්නේ ප්‍රවේගයෙන් දෙන්න අඩු වෙනවා හේතුවක් නෑ. තොරෙන්නේ ඒටු යොදුන් ලබන අසමතුලිත බලය අන්න බලයට අනුලෝම සමානුපාතික වෙයි. ඔන්න ඕක තමයි මේ පරිච්ඡේදයෙන් අපිට කියන්න පුළුවන්. බලය වැඩි කරන්න කරන්නේ මේ රබර් පාටි ගාන වැඩි වෙනකොට බලය වැඩි වෙනවා. ඒක ට්‍රොලි කලින්ට වඩා වේගයෙන් දෙවෙනි අවස්ථාවේදී වේගය වැඩි වෙනවා. ඊළඟට තවත් වේගයෙන් එන්නේ වේගයේ වැඩි වීම ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ තරනේ වැඩි වෙනවා. ওই පරීක්ෂණ අපිට කරගන්නයි. තව විදිහකට. මේක මේ වගේ කලින් වගේ අපි ගන්නවා. ට්‍රොලි ගන්නවා. ට්‍රොලි අරන් දැන් අපි මනුස්සද කරන්නේ අපි ඒ ට්‍රොලි අයි ඒ සයිස් මම ප්‍රොජෙක්ට් ඒ වීම ආරවගෙන මේකට ගැටි ගැහීම කියලා තමයි අපි මේ කනුවක් කරක් වගේ දැන් කලින් වගේම අපි ඉස්ලාම් පළවෙනි අවස්ථාවේදී අපි රබර් පැටිය සාමාන්‍ය අදලා බලන ආර වගේම දෙවෙනි අවස්ථාවේදී අපි මොකද කරන්නේ මේ රබර් බලය වැඩි කරන්නේ නැහැ බලය අපි අදින්නේ අර ගානමයි يعني මේ මෙතන ඉඳලා රබර් පැටිය මෙතනට අදිනික තමයි කරන්නේ. නමුත් දැන් දෙවෙනි අවස්ථාවේ අපි ගන්නවා මේකට පටවනවා අපි බර. කම්සිස් කම්බිය. මේ ටොලියට පටවනවා. මේ විදිහට. දැන් අර වගේම මෙතන මේ දක්වා එකම ප්‍රමාණයට යද්දාම දැන් මොකද්ද ප්‍රවේගය වැඩි වීම? කලින් වගේද? දැන් කලින්ට වඩා ටිකක් අඩු වෙන වැඩි වෙගෙන යන්නේ කොහේ? මේ විදිහට. නේද? මේ බලන්න. එන්නේ එන්නේ ඒ කියන්නේ ප්‍රවේගය මේ 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 තරම් වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව මෙච්චර වැඩි නැහැ. මේ අවස්ථාවල වගේ. ඊට වඩා ප්‍රවේගය වැඩි වෙනවා. බලන්න බලන්න කියන්නේ. ඒ එන්නේ ප්‍රවේගය වැඩි වුණාම වැඩි වීමේ ශීඝ්‍රතාව අඩුයි. ටික ටික වැඩි වෙන්නේ. අන්න. ඒ කියන්නේ තොරණේ අඩුයි දැන්. මේ තුන්වෙනි අවස්ථාවයි. හැබැයි එකම බලයක් දන්න ඕන දැන් ස්කන්ධය වැඩි කෙරේ. මෙතනදී අපි බලය වැඩි කරා. බලය වැඩි එනවා මෙතනදී ස්කන්ධය වැඩි කරන්නේ අපි. තව අවස්ථාවක් ගන්න පුළුවන් නම් අපිට ස්කන්ධය වැඩි කරනවා. දැන් තව අවස්ථාවක් මේක තවත් බරක් දාන්න පුළුවන් ඒ වගේම. ඊළඟට හැබැයි අදින්න අර ගන්නට මේකම බලියද බලියෙන් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රවේගය වැඩි වීම කියන්නේ ත්වරණය තවත් අඩු වෙනවා. ස්කන්ධය මෙතන වැඩි වෙද්දී බර වැඩි වෙනවනේ. ගැසිනත් වැඩි වෙනවා. එතකොට අපිට ඒ බලයෙන් ඉදිරියට යාමේ ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය වැඩි වෙනකොට මේ පැහැදිලි බර වැඩි වෙනකොට එහෙම අප සාමාන්‍ය අවබෝධයෙන් හිතන්න පුළුවන් නේ බර වැඩි වාහනයක් විතර ස්පීඩ් කරලා යන්න බෑ ස්පීඩ් කරන්න අමාරුයි ලෝරියක් නම් බර නැ සිමෙන්ති පැදුවම බෑ නිකන් හිස්ටෝරියා වගේ නෙමෙයිනේ නේද ස්කන්ධය වැඩි වෙනවා මේක ප්‍රවේගය වැඩි වීම අඩු වෙනවා කියන තරනේ අඩු වෙනකොට ස්පීඩ් වෙන්නේ බොහොම අර්ථ වඩා හිමි මේ වගේ අඩු වෙනවා මේ හැබැයි වැඩි වෙනවා ස්පීඩ් තරනේ කැපිනවා හොඳයි මේ කතාව තමයි මේ දෙවෙනි අවස්ථාවයි කියන්නේ වස්තුවේ ස්කන්ධයට අන්න යොදන බලය වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ යැයි වෙන තොරණය. තොරණය බලය වැඩි වෙනකොට බලයට අනුලෝමව සමානුපාතික වෙනවා කියන්නේ එන්න එන්න වැඩි වෙනවා බලයත් එක්ක තොරණය. ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා කියන්නේ ස්කන්ධය වැඩි කරන්න කරන්න තොරණය අඩු වෙනවා. මේක අපි දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ සමානුපාතික කියන කතාව අපිට පුළුවන් දැක්කත් කොහොමද තරණය හරි තරණය තරණය අනුලෝම සමානුපාතික වෙනවා යොදන අසන්තුලිත බලයට මෙතන අසන්තුලිත කියන එක හිතාගන්න ගන්න මොකද වාහනයක් එහෙම යද්දී අපි දන්නවනේ වාහනය ගමන් කරනකොට මේ අත ගන්නවයි කියලා යද්දී මෙතන නිව්ටන් 500 බලය ක්‍රියාත්මකෙද්දී එකාකාර ප්‍රවේගයෙන් ගන්නවා නම් අන්න බලන්න එකාකාර ප්‍රවේග අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ
මේ පැත්තේ විදුලිය 1 නිව්ටන් 500කින් යනවා නම් බලයක් තියෙනවා නම් මේ අනිත් පිට ප්‍රතිවිරුද්ධ දිශාවටත් නිව්ටන් 500ක් ඇති වෙනවා. ඒ කියන්නේ ඝර්ෂණ බලය. මේ දෙක සමාන වෙනකොට තමයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. මේ අවස්ථාව මේකේ අවස්ථාව නෙවෙයි. එතකොට මෙතනදී අසන්තුලිත බලයක් නැහැ. අසන්තුලිත බලය ශුන්‍යයි. ඒ කියන්නේ මේ බල දෙකේ අයිතිය සම්ප්‍රේතේ. මේ අතර 500යි නම් අනිත් අතර 500යි නම් දැන් උරු එකතු බලන්න සම්ප්‍රේත බලන්න මේක අඩු වෙනවා. එතකොට සම්ප්‍රේත බලය නිව්ටන් බිංදුවයි. අන්න ඒ අවස්ථාවේ තමයි එකම වේගකින් මේ වාහනේ යන්නේ. හරි එහෙනම් අපි ත්වරණයක් ඇති කරන්නේ. එතකොට එකම වේගකින් එකම ප්‍රවේගකින් යනකොට ත්වරණයක් නැහැ. ත්වරණයක් ඇති කරන්න අපි දන්න ඕන මොකද්ද? අසන්තුලිත බලයක්. ඒ කියන්නේ මේ වැතර 50 නම් මෙහාට 100ක් අපිට මාන්න බෑ. 100ක් විදුහම දැන් මීට වඩා ඝර්ෂණ බලයට වඩා අපි වැඩි බලයක් යෙදෙනවා. එතකොට ත්වරණයකින් යන්න ගන්න. ප්‍රවේගයෙන් යන්න වැඩි වෙනවා. හොඳයි මේ කතාව අපි මෙහෙම හඳුන්වනවා. ත්වරණය සමානුපාතිකයි අනුලෝමව අසන්තුලිත බලයට. ත්වරණය අපි ඇක්සලරේෂන් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. එතකොට ඒ දානවා. ඊළඟ අසන්ත බලයට අපි ෆෝස් කියමු. එතකොට F දානවා. දැන් මේ පේන්නේ අපිට මේ කියපු දේ සංකේත වලින් දක්වනවා. මේ සංකේතයෙන් තමයි අපි අනුලෝමව සමානුපාතිකයි කියන්නේ. ඒ වගේම අපි දැක්කා අපි කරපු පරීක්ෂණයේ ක්‍රියාකාරකමේ ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතිකයි ස්කන්ධයට. ප්‍රස්තුවේ ස්කන්ධ. හැබැයි මේ වෙලාවේ බලය නියතව තියාගන්නවා. ස්කන්ධයෙන් දෙන්න වැඩි කරද්දී ත්වරණය අඩු වෙනවා. අසන්තුලිත බලයෙන් දෙන්න වැඩි කරද්දී ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි කරමින් කරන්න ත්වරණය අඩු වෙනවා. හැබැයි නිකන් නෙමෙයි අනුපාතිකව. සම්සම්පාතිය. මේක සංකේතයෙන් දක්වන්නේ අපි කොහොමද? ඒ ත්වරණය ප්‍රතිලෝම සමානුපාතිකයි එකයි ස්කන්ධයේ ප්‍රමාස්කිනෝ එන්ස එකයට එම්. දැන් අපි මේක ඔන්න අපිට මේ උදාහරණයක් පෙන්වන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. මේ අරගෙන අවස්ථාවේදී වෙන අවස්ථාවේ. අපි සාහනින් දෙන අවස්ථාව. පළවෙනි අවස්ථාවත් ගත්තොත් මම තාත්තෙන් ගත්ත පළවෙනි අවස්ථාවට. නෝ. අපි බලමු බලයයි ත්වරණය. කොයි විදිහද වෙනස් වෙන්නේ කියලා. බලය ත්වරණය. එතකොට ස්කන්ධය හැබැයි නිතර තියෙන ඕන ස්කන්ධය වෙනස එක එක අවස්ථාවේදී එකම ස්කන්ධයක් ගන්න ඕන බලය විතරයි අපි වැඩි කරන්නේ හරි අපි තුන් බලය නිව්ටන් එකක් යොදනවා නිව්ටන් එක නිව්ටන් ත්වරණය සප්‍රේත ප්‍රති මීටර් එකක් යොදද්දී ත්වරණය අපි හිතමු දෙකයි කියලා සප්‍රේත ප්‍රති මීටර් කියලා එතකොට බලය දෙගුණයක් කරොත් හතරයි තුන් ගුණයක් කරොත් කීයද හයයි හතර ගුණයක් කරොත් 8යි. දැන් මේකේ තේරුම මේ බලන්න දෙගුණයක් වෙලා තියෙන අනුපාතිකව වැඩි වෙලා තියෙන. මේ විදිහට තමයි තමයි වැඩි වෙන්නේ. මේක ප්‍රස්ථාරකින් පෙන්වමු. පහසුයි අපිට ප්‍රස්ථාරේ හැදෙන්නේ. මේ මගේ රේඛාව. මේක අගයන් දැම්මුත් අපි. එතන බලය, එතන ත්වරණය කියලා. අනුලෝම සමානුපාතයේ හරියට බිංදුවේදී බිංදුවයි ඔන්න ඔය විදිහට. එකේදී. මම කතරන් දක්වලා මෙතන. 1 2 3 අතර බලන්න මෙතන 2 4 6 8 නේද? මේ ලක්ෂ ලකමුත් කේදි බලයේ ඒක එක එකක් යොදන කොට sorry දෙකක් කරන්න නෑ මාර්ගන නෑ හරි එක එක සුදුද බලේ නුටන එකක් යොදද්දි උත්තරනේ අපේ සප් ලිමිට් 2යි එකක් යොදද්දි 4යි මේ විදිහ තුනක් යොදද්දි 6යි මේ වගේ සම්බන්ධ තම මේ සම්බන්ධය අපි පැහැදිලි තාම මේ සරල රීතිය සම්බන්ධයක් කියන්නේ. ඔය විදිහට ප්‍රස්තාරෙන්නේ. අනුලෝම සමානුපාතය. දැන් බලමු ප්‍රතිලෝම සමානුපාතයේදී මේකෙදි මොකද කොහොමද සම්බන්ධයක් කියන්නේ කියලා. මේක අනුලෝම සමානුපාතය මේක ප්‍රතිලෝම සමානුපාතය. හරි. දැන් මේ අවස්ථාවේ උදාහරණයක් අපි ගත්තොත් ස්කන්ධය සහ ත්වරණය කොට ස්කන්ධය බෙදුම ඒකක එකක් තියෙන අවස්ථාවේ ත්වරණය තප්පර තප්පරට මිට 24යි කියමු අපි පහසුවට ගන්න විදිහට දෙකක් ගන්න විතර කීයද දෙකක් ගන්න 12යි මොකද ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය එන්නේ ඊට අනුපාතිකව වැඩි වෙනවා
තුනක් ගති කියදෙන්නේ අටයි. හතරක් ගති කියදෙන්නේ හයයි. ඔව්. හතරක් ගති හයයි. මේකේ පේනවා මේක ස්කන්ධයෙන් එන්නෙන්ද වැඩි වෙනකොට ඊට අනුපාතිකව ත්වරණය අඩු වෙනවා. මෙතන මොකද සම්බන්ධය? මේ අගයන් දෙකේ ගුණිතය හැමතිස්සෙම එකම අගයක් ගන්නවනේ. 4 × 24 = 24, 3 × 24 = 24. මෙතන සම්බන්ධය මොකද? එකක් අනිකෙන් බෙදුවහම එකම උත්තරයක් එනවා. දෙක එකෙන් බෙදුවහම 2යි, 4 දෙකෙන් බෙදුවහම 2යි, 6 තුනෙන් බෙදුවහම මේ වගේ අනුලෝම සමානුපාතයේ හිමයි ප්‍රතිලෝම සමානුපාතයේදී මේ දෙකේ ගුණිතය තමයි නියතගයක් වෙන්නේ. හොඳයි මම හිතන්නේ අවබෝධ එක. මේක ප්‍රස්තාරයන් දුත් අපි ප්‍රතිලෝම සමානුපාතයේ ප්‍රස්තාරික උදු දෙන්නේ. මෙතන අපි ස්කන්ධය මෙතන ත්වරණය ගත්තොත් මේ අක්ෂේ මේ විදිහටයි එන්නේ. කොහොමද ස්කන්ධය දැන් 1යි 2යි 3යි 4යි 5යි මෙයාද වශයෙන් යනවා. තොරණේ මෙතන උපරිමයේ 24 තියෙනවා. එතකොට මෙතන 24යි. එතකොට ඒකෙන් භාගයනේ 12. 12යි. එතකොට මේක අපි 4 කොට බෙදමු 4 කොටස් වල. 1යි 2යි 3 4 4 8 රොමනේ. ඊපස් මේකත් අපි මෙතන නැති මොකක්ද? 4 4 බෙදමු. කොටස් තුනකට නේ තෝර දෙන්නේ මේ අනිවසේ. හරි. තුන 16යි. විස්සයි ඔය විදිහට යනවා නේ. හතර හතර ගත්තොත් අපි මෙයන්. හරි. විස්සයි විස්සත්. එතකොට ස්කන්ධ ඒකකයේදී තොරණේ 24ක් වෙනවා. අන්න මෙතන බින්දුව 1 1 1 24යි මෙතන තියෙන්නේ. ස්කන්ධ ඒකක දෙකක් වෙනකොට කිලෝග්‍රෑම් දෙකක් වෙනකොට 12 වෙනවා. අඩු වෙනවා දෙකේ පංගු. 12. ඒකක තුනක් වෙනකොට 8 වෙනවා. අවත්ත වෙනවා. හතරක් වෙනකොට 6 වුණා. මේ මට්ටමේ 4යි 8යි මැද්දෙනේ 6. මේ මට්ටම. එහෙනම් මේකේ රේඛාව නෙවෙයි එන්නේ මේක යාකරොත් මේ ලක්ෂ්‍ය අපිට එන්නේ වක්‍රයක්. මෙන්න මේ ආකාරයේ වක්‍රයක්. මේ විදිහ තමයි ප්‍රතිලෝම සමානුපාතයකදී රාශි දෙකක් අතර සම්බන්ධය ප්‍රස්ථාරකින් නිරූපණය කරාම ලැබෙන වක්‍රය රේඛාව. මේක ප්‍රතිලෝම සමානුපාතය. මේ වක්‍රයේ මේක රේඛාවක් නෙවෙයි උඩ බෑවම පාළට අගේ අඩු වේගෙන යන වක්‍රයක්. වක්‍රයේ හැඩේ මේ අනුලෝම සමානුපාතයකදී මේ විදිය නැග්ම ඍජු රේඛාවක් කියනවා වැඩි වේගෙන යනවා. ඔය දෙක තේරුම් ගන්න ඕන අපි. දැන් අපි බලමු මේ තව දෙකක්. මට පාස්වර්ඩ් නැහැ මේක තේරුම් ගන්න. නැහැ. දැන් අපි හිතමු අපි උත්සාහ කරමු දැන් මේ සම්බන්ධයෙන් ත්වරණය ගැන කිව්වේ ත්වරණය එතකොට අපි සමානුපාතිකයි කිව්වා බලයට ඊළඟට ත්වරණය අනුලෝම වෙනතන ප්‍රතිලෝම සමානුපාතිකයි කිව්වා ස්කන්ධයට මේ දෙක අපි එකතු කරලා මේ ගණිතය දැන් මේ හරි පොඩ්ඩක් ඉන්නේ එන්සටිය කල්පනා අහගන්න මේ දෙකම එක මේ දෙක එකතු කරලා මේ පළවෙනි සමීකරණේ දෙවෙනි සම්බන්ධය එකතු කරන සමාන්‍ය මේ සමානුපාතකමේ තියෙන සංකේත අපිට පොදු විරියන්න බුණා මෙන්න මේ විදිහට බලයට අනුලෝම සමානුපාතක වෙන අතර ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝම සමානුපාතක. එතකොට මේ දෙක එකක් කරා දැන් එක යටෙන්නේ. හරි. එතකොට මෙහෙම සම්බන්ධය දැන් මේ දෙකේ මැද පේනවනේ උගලන්ට එකක් වැඩිද්දි එක අනික දෙකම වැඩි වෙනවා. මේකෙදි මේක වැඩිද්දි මේක අඩු වෙනවා. දැන් එකකින් එකෙන් මේක බෙදෙන කී තියෙන කී තේරුම එකනේ වැඩි වෙන්න මෙතන මේ බෙදලා යන උත්තරේ අඩුයිනේ මොකද මේ ඉම්මලාගේ වැඩි වෙන්න මේ එක එයාගේ බෙදුවම එන උත්තරය අඩු වෙනවා. ඒක මේක වැඩි වෙනකොට මේක අඩු වෙනවා. මේකයි මෙතන තියෙන தත්ත්වය. හොඳයි. දැන් මේ විදිහට සම්බන්ධය අපි දැම්මට පස්සේ දැන් මේ බලන්න මේ මොකද්ද එකකින් කිව්වේ කියලාද? ස්වරණය සමානුපාතිකයි බලය මෙතන ස්කන්ධය. දැන් මේකේ සමානුපාතික එකක් නිතරම අපිට සමාන කරගන්න නම් නීතියක් තියෙනවා ගණිතයේදී. ඒක අපිට දබන්නත් පුළුවන්.
සමාන වෙනවා යම්සි නියතයකින් වැඩි කරලා. K අපි කියමු නියතේ නියතාගයක්. යම්සි නියතාගයක් දාලා වැඩි කරාම මේ සමානුපාතික කතාව සමාන කියලා ගන්න පුළුවන් සමීකරණයක්. එතකොට ත්වරණය සමාන වෙනවා බලයේ බෙදීම ස්කන්ධයට හැබැයි නියතයකින් වැඩි කරා. මේක ඉතාම මේ ඊළඟ පියවරේ ඉතා වැදගත්. තවදුරටත් ක්‍රීඩිටියන් අපි වෙත් අපි ඊළඟට මොකද කරන්නේ? මේවා ඒකක මිනිත්තු තප්පරේ තප්පරේ මීට බලේ නිව්ටන් ස්කන්ධය කිලෝ. දැන් අපි හදනවා මේ නියතයගේ එකක් කරගන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? එකෙන් වැඩි කරාට කිසිම වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ නේ. එකෙන් වැඩි කරත් බෙදුවොත්. එහෙමනම් මේකේ අයින් කරලා අපිට සමීකරණයක් හදාන්න පුළුවන්. කේවලාගේ එක කරොත් එක සමාන කරොත්. ඒතර මේ නියතයගේ එක කරගන්න මොකද්ද අපි කරන උපක්‍රමය? මේ බලය කියන නිව්ටන් බලය කියන එක අර්ථ දක්වන්න අපි යන්නේ. අර්ථ දක්වන්න අර්ථ ඩෙෆිනිෂන් ඒ කියන්නේ අර්ථ නිරූපණය කරා. බලය නිව්ටන් එකක් කියන්නේ මොකක්ද කියලා. එතනදී බලය නිව්ටන් එකක් කියන්නේ සම්මත කරගෙන තියෙන එක සම්මුතියයි. සම්මුතියෙන් අපි මේව හදා ගන්නවා අපිට ඕන විදිහට මයින්ඩ් පුළුවන් විදිහට අපිට ගන්න කරන්න පුළුවන් විදිහට මේ හැම දෙයක්ම ස්වාධමී සුබදාමී ක්‍රියාශක්තිය චලනයේ ස්කන්ධ මේ තරම් සීලු දෙය අපි හදා ගන්නවා අපිට පහසුවෙන් මේවා නිරීක්ෂණය කරන්න ගන්න කරන්න මේවා ප්‍රයෝජන ගන්න මේ සංඝාප මූල ධර්ම. ඒ අනුව අපි නිව්ටන් එකක් කියන එක පැහැදිලිවම අර්ථ දක්වනවා මෙහෙම. නිව්ටන් එකක් බලය කියන්නේ එහෙමනම් මොකද්ද? කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත තප්පරයට මීටර් මිස්ටින් දෙක තප්පරයට මීටර් එකක ත්වරණයක් ඇති කිරීමට අවශ්‍ය බලය මේ විදිහට තමයි අපේ නිව්ටන් එකක බලය අර්ථ දක්වන්නේ. දෙකට තමයි කිලෝග්‍රෑම් එකක වස්තුවක් මත තප්පරයට මීටර් එකක ත්වරණයක් ඇති කරන්න නම් වස්තුවක ත්වරණයක් ඇති කරන්න බලයක් ඕන අවශ්‍ය අනිවාර්යෙන්. ඒක තමයි මේ බලයේ ප්‍රමාණය අවශ්‍ය බලය. එන්න අවශ්‍ය බලයේ විශාලත්වය නිව්ටන් එකයි. අවශ්‍ය බලයේ විශාලත්වය නිව්ටන් එකයි. ඔක්කොම එක එක කියනවානේ. එහෙමනම් මේ ඔක්කොම එක එක වෙද්දී හොඳට මත බලන්න මොකද වෙන්නේ? බලයත් එකක්, ස්කන්ධයත් එකයි. ඒතරනේ එකයි. එහෙමනම් මේ නියතාගේ කේවලාගය ඉබේම එකක් වෙනවා. කේවලාගේ මේ එක එක විදිහට අපි ගණන් ගත්ත නිසා බලය නිව්ටන් එකයි, ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි, ඒතරනේ තප්පරයට මීටර එකයි. මේ අර්ථ දැක්වීම අනුව නිව්ටන් එකක් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට මොකද වෙන්නේ නා? නියතාගයේ කියුණාම අපිට මේක නියතාගයේ අත්හැරලා සමීකරණයක් විදිහට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේ. මොකද සමීකරණය උඩට බලය මේ F සමාන M කියලා ඉන්නේ මේක. දැන් අපි ගත්තාතර ගත්තොත් A සමානයි F බෙදීම M. මේක කියන්නේ මෙහෙම. ඒ කියන්නේ ත්වරණය සමාන වෙනවා. ඒකට සමානුපාතිකතාව නැහැ දැන්. අර කේවලගේ එක උන්සා. බලය බෙදීම ස්කන්ධ. මේක මතක තියාගන්න ලේසි මෙන්න මේ විදිහට සමීකරණය. දැන් බෙදීමේ මෙහාට යද්දී වැඩි කිරීම වෙනවා. එතකොට MA වෙනවා. MA F වලට සමානයි. මේ සමීකරණය තමයි ලේසි මතක තියාගන්න. සමාන MA කියලා. ඒ කියන්නේ ත්වරණය සමානයි. ත්වරණය සමානයි. ස්කන්ධය වැඩි කිරීම බලය සමානයි. ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. දැන් බලන්න අපි දැන් වස්තුවක බල කියන්නේ මේකනේ.
අපි හිතමු කුලිය කිලෝග්‍රෑම් 10ක් ස්කන්ධ තියෙන වස්තුවක්. කිලෝග්‍රෑම් 10. ගුරුත්වජ ත්වරණය අපි දන්නවා පොළොවට ඇද යන්න බලයෙන් ඇති කරන ත්වරණය තප්පරේ තප්පරේට මිට ආසන්න වශයෙන් 10යි නම ස්මතයි ඉන්නේ. එතකොට බලය තවත් 10 100. ඒකෙන් තේරෙන්නේ බලය කියන්නේ නිව්ටන්. ඒතකොට නිව්ටන් 100ක බලය පහළට පොළොවට නිව්ටන් 100ක බරක් ඇති වෙන්න නම් අපිට පැහැදිලි ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් ගන්න ඕන. ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් අපි අතේ තියන්නදී අපිට නිව්ටන් 100ක බලයක් දැනෙනවා. මේ සමීකරණය මෙහෙමත් කියනවනේ mg. දැන් g කියන්නේ ගුරුත්වජ ත්වරණයට g දාන්න. එතකොට p සමානයි, ඒ කියන්නේ බර. බර සමානයි බර කියන බලයයි පහළට mg කියලා ගන්න මේකයි. ස්කන්ධය හරි කියමු ත්වරණය. ත්වරණය මෙතනදී ගුරුත්වජ ත්වරණය. හොඳයි. දැන් අපි දැන් මේ මෙන් පොඩි පොඩි ගැටලු හදන්න පුළුවන් අපිට. විසඳන්න. අපි යට රොක් ගම්බලන් මේක හදන්න. මොකක්ද ගැටලු? නිය, ලේසි ගැටලු. නමුත් බලමු කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයකට නේද? කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයකට තප්පරේ තප්පරේට මීටර් 2ක ත්වරණයක් ලබා දීම සඳහා ත්වරණයක් ලබා දීමට අවශ්‍ය බලය කොපමණද? බලය කොපමණද? දැන් අපිට දීලා තියෙන බලය අහනවා. බලය හොයන්න ඕන. දීලා තියෙන ස්කන්ධය ත්වරණය. එතකොට මේ තුන අතර සම්බන්ධය තමයි අපි ගන්න ඕන. හරි? එතකොට බලය සමානයි අපි සමීකරණය මතකයි F සමානයි ma ස්කන්ධය වැඩි කිරීම ත්වරණය. බලය සමානයි F සමාන ma. මේ මොකද කියන්නේ හොඳටම ලේසි. Force, mass, acceleration. එතකොට බලයෙන් යහන කිරීම අපිට F වහන්නේ. එතකොට m වෙනුවට අපි දානවා කිලෝග්‍රෑම් 5. හැබැයි හොඳටම තියන්න මේ ඒකකම තියෙන්න ඕන. කිලෝග්‍රෑම් දුන්නොත් කිලෝග්‍රෑම් කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. මේකත් මේකකෙනුම දෙන්න ඕන. තප්පරේට තප්පරේට මීටර් කියලා. හරි? එතකොට 5 වැඩි කිරීම 2. 10. මොනවා 10? බලේ එහෙමනම් නිව්ටන්. එතකොට අපිට හෙව්වා අපි බලේ නිව්ටන් 10. හැබැයි මේවා දිශා තියෙන්න ඕන. දිශා දිල තියෙන්න ඕන. හරි, ඔය එක ගන්න. ඉතින් ඔක තවත් විදිහකට ඔය ගන්න දෙන්න පුළුවන් නේ අපිට. මෙහෙම. අපි හිතමු. මේ දෙන්න. වස්තුවකට වකට නිව්ටන් 8ක බලයක් යෙදුවිට බිඳුවිට එහි තප්පරේට මීටර් 2ක ms දෙක දෙකක ත්වරණයක් හටගන්නේ නම් එහි වස්තුවේ ස්කන්ධය සොයන. අර සමීකරණය තමයි දාන්නේ අපි. අපිට දාන්න සමීකරණය. P සමානයි F සමානයි ma සමීකරණය. බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම තරයි සමානෙන්නේ. දැන් අපිට මේක අපිට හොයන්න තියෙන ස්කන්ධය. එහෙනම් අපි මේ සමීකරණය පාසුවේ අපි අනිත්තර ලියartifactId ma ස්කන්ධය වැඩි කිරීම තරණය. ස්කන්ධය වැඩි කිරීම තරණය සමානයි බලය. දැන් අහන්නේ අපිට ස්කන්ධය. ස්කන්ධය වෙන්ද නම් මොකද කරන්න ඕන අපි?
මේ ಗುಣ කිරීම ත්වරණය මේක අනිත් පැත්තට ගන්නවා අපි සරලව මෙහෙම කියන්නේ නම් අපි කෙල් වෙන්නේ දෙපැත්තම මේකෙන් බෙදුවම වෙන කතාවක්. ඒතකොට ಗುಣ කිරීම හැට යැති බෙදීම වෙනවා මේක. හරි. ඉන්න ස්කන්ධය තමයි බලය බෙදීම ත්වරණය. බලයෙන් උටන් අටයි තොරණේ අපේ මිස දෙකයි තොර බෙදු හමිනවා දෙවරක් හතර අටයි. එහෙනම් මොකක්ද අපි කිව්වේ? ස්කන්ධය කිව්වා. දැන් මේක සරල මේ සමීකරණ විසඳීම මේ සමීකරණය දෙකක් දෙනවා අනේ කෙව්වයි මේක මහා මාර්ගයක් නෙවෙයි සමීකරණ විසඳන්න ගණිත විදන්න කාටත් කරන්න පුළුවන් වැඩක්. හොඳයි එහෙනම් දැනට මේ නිව්ටන් ඒ දෙවෙනි නියමය සාකච්ඡා කරලා ඇති. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන නිව්ටන්ගේ තුන්වෙනි නියමය අපි ඒක අනිත් පාඩමේ සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් සවන් දුන්නට සුභයි.